පිංගතුනි, අපේ ලෝතුර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා සිටින කාලේ විශාල මහනුවර එක්තරා සිද්ධියක් වුණා. විශාල මහනුවර ලිච්ඡවීන්ගේ රාජධානය. එහි ඉන්න රජවරු 7700ක්. ඒ අතර රජ කෙනෙක් හිටියා අම්බසක්කර කියලා. මේ අම්බසක්කර රජුරෝ මෙලව පරලොවක් විශ්වාස කරන්නේ නැහැ. පිම්පව් විශ්වාස කරන්නේ නැහැ. හොඳ නරක විශ්වාස කරන්නේ නැහැ. තමන් කරන දේ තමන් වෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. දන් දුන්නොත් ලැබෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. තමන්ගේ අතින් අන්න අයට නිකන් කියලා දානයක් කියලා එළිඟි තෙල් බින්දුවක් තරම් දීලා නැහැ. මේ රාජා ඒ මේ රාජ්‍යරෝ යන පාරේ වයසක මිනිස්සු හැරමිටි අරන් ගියොත් අර හැරමිටි අරන් විසිය කරනවනි. සංඝය වහන්සේලා පාරේ ගියොත් එහෙම පාත්‍රයට පයින් ගහනවා. කරේ තියෙන සිවුර අරන් කඩුවෙන් කපනවා. පිස්සු වැඩ. මේ ඇවිල්ලා රාජසේවයට බඳින්න නැතුව සිවුරු දාගෙන හිඟා කකා ඉන්නවා. මෙහෙම කියලා දොස්පරොස් කියනවා. කවුරු හරි පාරක් ඇහුවොත් පාරවත් කියන්නේ. මෙච්චර මිත්‍යා දෘෂ්ටිකයි. මෙච්චර මිත්‍යා දෘෂ්ටික රජුරෝ දවසක් වීදි සංචාරය කරනකොට එක ගෙදරක කෙල්ලෙක් ජනෙල්ලෙන් එබිකම් කළා. ලස්සන කෙල්ලෙක්. ඉතින් මම අර දැන් අපි දැන් පිම්පව් ගැන කතා කරනකොට ඒකේ තියෙනවානේ මිත්‍යා දෘෂ්ටිකයට කරන්න බැරි පවක් නැහැ කියලා. මෙයාට හිත ගියා. සේවකයෙකුට පොඩ්ඩක් මතක තියාගන්න. රාජමාලිගාවට ගිහිල්ලා කිව්වා අර කෙල්ල බැඳලාද නැද්ද කියලා බලාගෙන වරි. ස්වාමීනි බැඳලා. මට ඒක ප්‍රශ්නයක් නෑ. මං ඒකගේ මිනිහා මරවනවා. රජතුමනි මොකද්ද අපෙන් වෙන්න ඕන? ඒ මිනිහට එන්න කියපන්. ඔන්න ආවා. කිව්වා එම්බ මනුස්සේ මං කැමති උඹ රාජ සේවයට බඳව ගන්න. උඹ අද ඉඳලා රාජ සේවයට එන්න ඕන. දැන් අර මිනිස්සු අගක් මුලක් මොකවත් දන්නේ නැහැ. රාජසේ දැන් ඇවිල්ලා අතුපතු ගාගෙන ඉන්න ඕන මාළිගාවේ. දවස්වත් දෙකක් ගියා. තුන්වෙනි දවසේ දවස් තුන හතරක් ගියාට පස්සේ කිව්වා මට අරුණවම් මැටි ගාලා නාලා රතු උපුල් මල් පළඳන්න ඕන. අහවල් පොකුණේ අරුණවම් මැටි තියෙනවා. ඒ කියන්නේ බටර් එක වගේ මැටි වර්ගයක්. ඒ පොකුණේ රතු නේක උපුල් තියෙනවා. රතු ඕලු වගේ එකක්. දැන් ගිහිල්ලා අරන් වරෙන් කිව්වා. එතන ඉඳලා යොදුන් 30ක් තියෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් 300ක්. පයින් යන්න ඕන. දැන් උදේවරුේ කිව්වේ හවස ඉර බහින්න කලින් එන්නත් ඕන. කිලෝමීටර් 300ක් පයින් ගිහිලා ආය 300ක් එන්න ඕන. මෙයා බය වෙච්ච බයවිල්ල කියන්නේ ඒ නියෝගේ ලද විගස බයෙන් මෙහෙවන ලදුව අස්සෙක් වගේ වේගින් ගියා. මර පොකුණටම ගියා. ගිහිල්ල පොකුණ වටේ ඇවිදිනවා. දැන් කොහමද මැටි හොයන්නේ? දැන් කොහමද මල් කඩන්නේ කියලා. ඒ පොකුණට අධිග්‍රහිත අමනුෂ්‍යයා මනුස්ස වේශයක් මවාගෙන පොකුණ ළඟට ඇවිල්ලා මෙයාගෙන් ඇහුවා මනුෂ්‍යෝ මොකද මේ බය වෙලා වටේ කරකෙන්නේ? කිව්වානේ මට හරියට කරදරයක් වුණා. රජුරෝ මාව මරවන්න හදන්නේ මට හිතෙන්නේ. මැටි මලු අරන් යන්න කොහ මේ පොකුණෙන් ඉර බහින්ද කලින්
මං මෙතෙන් ආපු විදිහවත් මං දන්නේ නැහැ කිව්වා ඉච්චර දිව්වා. දැන් මං මේවා කොහොමද දන්නේ? අර අමනුෂ්‍යයට දුක හිතුණා. අමනුෂ්‍යයා මැටි රතු උපුලුයි අරගෙන දොන්නා. ඊට පස්සේ ඒ මල් ටිකයි මැටි ටිකයි අරන් මෙයා දුවගෙන ආවා. දරු මෙයා බයට දුවපු දෙවිල්ල කියන්නේ ඉර බහින්න කලින් ආවා. එයාවත් දන්නේ නැහැ කොහොමද මේ එන්නේ යන්නේ කියලා. රජුරු කිව්වා ඕක ගිය වේගයට සමහරවට එන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අද වෙනදට කලින් දොරවල් වහපල්ලා කිව්වා. අර නගරේ දොරවල් වෙනදට කලින් වැහුවා. ඒ දොර මෙහෙම පියන් දෙක වහනකොටම අරෙන් එනවා රෑ. කෑගලකව වහන්න එපා වහන්න එපා මම එනෝ කියද්දී වැහුවා. රජුරු මියා මරවන්න අටපු උගුල. පින්පව් විශ්වාස නොකරන මිත්‍යා දෘෂ්ටික රජුරු. මියා මාල් ටික අතේ තියාගෙන මැටි ටික තියාගෙන අඬනවා. මේ දෙවි කෙනෙක්වත් නැද්ද මට සාක්කියට කියලා බලනකොට එහා පැත්තෙන් දොරටුවට එහා පැත්තේ කැලයක් අයිනේ මිනිහෙක් උලක තියලා තියෙනවා. දඬුවමක් ලැබිලා ඒ මිනිහා හොරකමේ ගිහිල්ලා හොරකම් කරලා ගේන බඩු මාමගේ කඩේ තියලා. මාමා හොරකම් කරන්නේ නැහැ. කොහොමරි මේකෙන් ඔත්තුව රජුරවන්න ඇහිලා රජුරෝ මාමයි බෑනයි දෙන්න මල්ලගෙන මාමගේ බෙල්ල කැපුවා. අර මනුස්සයා උලේ තී බහුරා උලේ තියලා දැන් දවස් 20කට කිට්ටුයි මේක මැරෙන්නේ නැහැ. උල උඩේ ඉන්නවා. දැන් මෙයා කිව්වා මැටි ටිකයි අරන් අර උල උඩේ ඉන්න මනුස්සයාට අනේ උඹ දැක්ක නේද මං දැන් දොර අරින්න කලින් මෙතෙන්ට ආවා. උඹ මට සාක්කේ දීපන් කිව්වා. දැන් හිට රජුරෝ මගෙන් අහනකොට දොර අරේ වහන්න කලින් මං ආවා කියලා උඹ මට සාක්කේ දීපන් කිව්වා. අර උලි උඩේ ඉන්න මිනිස්සු කිව්වා උඹට ඕල් මාදේද මං දැන් ඊළඟ තප්පරේ මං මැරෙයිද කියලා දන්නේ කවුද? මං උල උඩ තියෙන මිනිස්සෙ මාව සාක්කී කරගන්නවද? එහෙම නෙවෙයි. හැමදාම රැට මධ්‍යහනේ වෙනකොට අමනුෂ්‍යෙක් එනවා මල් ළඟට. උඹ දැන් මෙතන ඉඳලා ඒ අමනුෂ්‍යයාට කියලා ඒ අමනුෂ්‍යයා සාක්කිකාරයෙක් කරගනින්. මං කොවිලා මැරෙයිද දන්නේ නැහැ. ආයෙනම් මං ඉන්න ඕනේ කියලා දැන් අර මනුෂ්‍යයා උල උඩ ඉන්නවා. මේ මනුෂ්‍යයා දැන් මැරි ටිකයි මලු යරගෙන ඉන්නවා. ඉන්නකොට රෑ මධ්‍යහනේ සුදු පාට අස්වෙක් පිටින් ඇඟේ නූල් පොටක් නැති ඒ වුණාට හැම රත්තරම් පාට ලස්සන තරුණේ අස්වෙක් පිටින් ආවා. දිව්‍ය රාජයේක්ම තමයි. හැබැයි මේ දෙවියෙක් කියලා කියන්න බැරි ඇඳුන්නේ. සුදු පාට අස්වෙක් පිටින් ආවේ. ඇවිල්ලා රෝල උඩ ඉන්න කෙනාට කිව්වා ජීවත්වයනෙන් උඹ මැරෙන්න එපා උඹ මැරෙන්න එපා උඹ මැරෙන්න එපා ජීවත්වයනෙන් කියලා. කියනකොටම අරයා කිව්වා අනේ මං ඔබ තමුන්නාන්සේන කල් හිටියේ මට මෙහෙම ඇබැද්දියක් වුණා. දොර වහන්න කලින් මං ආවා මේ උල උඩ ඉන්න කෙනා එක දැක්කා. මට කරදරයක් වුණොත් ඔයා මට සාක්කි දෙන්න. අර අස්වැය පිටින් ආපු අමනුෂ්‍යයා කිව්වා හරි මං සාක්කි දෙන්නම්. එයා අස්වැයත් එක්ක ගියා. එළි වෙච්ච ගමන් රාජපුරුෂය ඇවිල්ලා මෙයාගේ අත්වලට දන්වැල් දාගෙන රාජසභාවට ගියා. රජුරු කෑ ගහලා සිංහාසනෙට අතිනුත් ගහලා කිව්වා තෝ රාජ නියෝගේ හරියට ඉෂ්ට කළේ නෑ. දැන් තට දඬුවම් පමුණුවන වෙලාවයි. ඊට පස්සේ මෙයා තෝරයිතුමනි මං වෙලාවට ආවා. මං රාජාන කඩ කළේ නෑ. මං දොර වහන්නක් කලින් ආවා. මං කෑ ගහද්දී දොර වැහුවේ.
උඹට සාක්කි තියෙනවාද? ඔව් රජතුමනි මට සාක්කියක් තියෙනවා. රජුරු බැලුවා මේ මොකද්ද? කවුද තොටේ ඉන්න සාක්කිය? අර දොරටුවට එහා පැත්තෙන් උල තියලා ඉන්න මිනිස්සයා ළඟට මධ්‍යම රාත්‍රියේ අමනුෂ්‍යෙක් එනවා. ඒ අමනුෂ්‍යයා තමයි මගේ සාක්කිකාරයා. ඔබතුමාට විශ්වාසවන්ත කෙනෙක් මාත් එක්ක රෑ එවන්න දෙතෙන්ද එයාගෙන් අහලා පණිවිඩය ඔබතුමාට දෙනුවත් කරයි. රජ්ජුරුව නොපෙනෙන ලෝකේ විශ්වාස කරන්නේ නැහැ. භූත ලෝකේ, ප්‍රේත ලෝකේ, අමනුෂ්‍ය ලෝකේ විශ්වාස කරන්නේ නැහැ. රජ්ජුරුව කිව්වා ඔය උඹ කියන ලෝකේ මම බලන්නම්කෝ අද රෑට යමා. ඔන්න පිරිසක් පිරිවරාගෙන රෑ උල තියෙන මිනිස්සයා උල උඩේ ඉන්න මිනිස්සයා ළඟ ඉන්නකොට සුදු පාට අස්සයා පිටින් ආවා. ඒ ආපු ගමම්ම කියන්නේ උල උඩේ ඉන්න කෙනාට උඹ ජීවත් වෙනි. උඹ ජීවත් වෙනි. උඹ මැරෙන්න එපා. මැරෙන්න එපා. මැරෙන්න එපා. ඊට පස්සේ රජුරෝ කතා කළා රයට. එම්බාමනෝසේ අන දැන් රජතුමාට නොපෙනෙන ලෝකයක් තියෙනවා, මේ ලෝකයට අමතරව වෙන ලෝකයක් තියෙනවා කියන එක දැන් ඇහැට පේනවා. රජ්ජුරුව කතා කළා ඔබ කවුද? දොස් කිව්වා මං අමනුස්සේ. ඊට පස්සේ කිව්වා මේ උල උඩ ඉන්න කෙනාට උඹ ජීවත් වෙනින් ජීවත් වෙනින් ජීවත් වෙනින් කියලා කියනවා. මේ උල උඩ ඉන්න කෙනාට නෑද ඔබ? මේ ලෝකේ මිනිස්සුන්ට කරදරයක් වුණාම ඥාතින් යාළුවන් ඔහු අතහරිනවා. සල්ලි තියෙනකල්, ධනෙ තියෙනකල්, කර කියා ගන්න පුළුවන් තාක්කල් යාළුව වට වෙලා ඉන්නවා. මොනවත් නැති වෙලා අසරණ වුණාට පස්සේ ඔක්කොම අතහරිනවා. මේ උල උඩ ඉන්න මිනිහගේ නෑයෙක්වත් ළඟට ආවේ නෑ. ඔක්කොම මෙයාව අත්හැරලා තියෙන්නේ. උඹ මොකටද මෙතෙන් එන්නේ? අර අමනුෂ්‍යය කිව්වා රජතුමනි මම මෙයාගේ ලේ ඥාතියෙක්. මම මැරෙන්න කලින් මෙයාගේ ඥාතියෙක්. ඒ නිසා තමයි මම මෙයාට ඇවිල්ලා කියන්නේ උඹ මැරෙන්න එපා, උඹ මැරෙන්න එපා, මැරෙන්න එපා කියලා. ඊට පස්සේ රජ්ජුරුව අහනවා උල උඩ ඉන්න කෙනා දැන් දවස් 20යි. විතර මේ මිනිස්සු අතර මිනිස්සු කියන්නේ අයියෝ මේක තවත් විඳව විඳව ඉන්නේ, මොකටද මේක මැරිලා යන්නේ නැන්නේ, මේ දුක ඉවර වෙන්න. ඔබ මොකටද ඇවිල්ලා කියන්නේ ජීවත් වෙන්න කියලා? රජතුමනි පොඩ්ඩක් මෙහෙට එන්න. අර උල උඩ ඉන්න කෙනාගෙන් පොඩ්ඩක් මෙහෙට ගත්තා. රජතුමනි මේක මැරුණාට පස්සේ යන්නේ අපායයි. සෑම දුකකින්ම ඉහළින්ම දුක් ලැබෙනවා නම් ඒ උස්සද තියුණු දුක් තියෙන කර්කස මහා නිරේ මේක උපදින්නේ. රජතුමනි මට මෙයා මැරිලා උපදින විදිය පේනවා. ඒ නිසා අපායේ ඉපදෙනවට වැඩිය උල උඩ ඉන්න එක සැපයි. අම්මේ තාත්තේ ඔයාලා මේ මිනිසුත් එක්ක රණ්ඩු වෙවි. ඔයාලා කරගත්ත පව් වලින් සත්තු මර මර හොරකම් වැඩ කර කර වල්කම් කර කර පාච හලහලා එක එකාගේ ඇද කුද කිය කියා බිබි බල කරගත්ත පව් වලින් උරුම වෙලා තියෙන අපාය නම් මේ අවුවේ කරවිවි එක සැපක් ජීවත් වෙනෙලා. මිනිහගෙන් ගුටි කකා ඉන්න එක සැපක්. මැරිලා යන්න තියෙන නරක ලෝකේ කරනම් ගුටි කකා හරි ජීවත් වෙනෙලා මැරෙන්න එපා. සියදිවි නසාගන්න එපා. ඔයාලගේ කර්මෙට යන්න තියෙන නරක ලෝකේ කරනම් දරුවන්ගෙන් විඳව විඳව හරි ජීවත් වෙනෙලා මැරෙන්න එපා. කරගත් පව්වලට යන්න තියෙන නරක ලෝකයකට නම් අතේ සොච්චම නැතත් ආර්ථික ප්‍රශ්න තිබ්බත් මැරෙන්න එපා, ජීවත් වෙන්න.
කරගත්ත පව්වලට මැරිලා යන්න තියෙන නරක ලෝකේක නම් කෙල්ලන්ගෙන් විඳව විඳවා කොල්ලන්ගෙන් විඳව විඳවා විරහ වේදනාව සහිතව ප්‍රිය විප්පයෝගෙන් අප්‍රිය සම්පයෝගෙන් මේ පපුව පිච්චි පිච්චි ඒ දුකිනුත් ජීවත් වෙනෙලා මැරෙන්න එපා. යන්න තියෙන නරක ලෝකේට නම් මේ මනුස්ස ලෝකේ අන්ත දුක් විඳ විඳ ඉන්න එක සැපයි අපායට වඩා. ඒ ලෝක දෙකම ඇස්වලට පේන අමනුෂ්‍ය කියනවා උල උඩ ඉන්න එක සැපයි අපාය යනවට වඩා කියලා. මං කියන එක තේරෙනවද? අපාය යනවට වැඩිය උල උඩ ඉන්න එක සැපයි. රජ්ජුරුවන් අහන්න නොලැබුණ දේවල් මේ අහන්නේ. රජ්ජුරුව කියනවා මම ඇස් වලින් දකින්න ඒවා විතරයි පිළිගන්නේ. මං ඔය අපාය දිව්‍ය ලෝකයක් කිව්වට ඒව මට දැනෙනවා අඩුයි. මට ඇස් වලට පේන්න ඕන. දැන් මිනිසුන්ට එහෙම ඉන්නවනේ. එහෙනම් අපාය පේන්න පල්ලා. දිව්‍ය ලෝකේ නම් පේන්න පල්ලා. ඊළඟ රජ්ජුරුව කිව්වා හරි. මං ඔබව වෙනසන්නේ නැහැ. ඔබ මට ඇත්ත කියන්න මට ඔබෙන් අහන්න ඕන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ තමයි ඔයා සුදු පාට අස්වේ පිටාවේ ඔයා අමනුස්සෙක් නම් වෙනත් ලෝකයක නම් ඉන්නේ මෙච්චර ලස්සන අස්වේ ඔබට ලැබුණේ කොහමද? කිව රජතුමනි මම මේ ලෙච්චවී රාජධානියේ හිටපු වෙලෙන්දේ මම පොඩි වෙළඳ සැලක් කරගෙන ගියා. ඒ වෙළඳ සැල ඉස්සරහා පාරක් තිබ්බා. ඒ පාරේ මඩවල මිනිස්සු මඩවලේ බැහැගෙන තමයි යන්නේ. මම කලේ කලින් මැරිච්ච හරකෙක්ගේ ඔළුවක් ඔළු කට්ටක් වේලිලා සුදු පාට වෙලා වැටක ගහලා තිබ්බා. මම මේ හරක් ඔළුව අරන් අර වතුර මැදට දැම්මා. මිනිස්සු ඒ හරක් ඔළුවේ අඩිය තියලා තමයි එහා පැත්තේ යන්නේ. මමත් මිනිස්සුත් ඒ හරක් ඔළුවේ අඩිය තියලා මඩ පෑගෙන්නේ නැතුව ආවා. මම මිනිස්සුන්ට මඩ පෑගෙන්නේ නැතුව යන්න හරක් ඔළුව තියපු පින් බලයට මට මේ දිව්‍ය ආශ්‍රය ලැබුණේ. අහසින් යනවා වතුර උඩ යනවා නොපෙනී යනවා. මේ ගම් වලත් ඉන්නවා ඔය වගේ මඩ සහිත පාරවල් වල ගඩොල් කැට තියෙනවා ලෑලි තියෙනවා අර මඩ පෑගෙනාට. ඒ මිනිස්සු දන්නේ නැතුව ලොකු පිනක් රැස් කරගන්නවා. මේ මනුස්ස වර්ගයාට යහපත ගැන හිතලා ඔය ලෝකෙ මේ ඉන්නවා තමන්ගේ ගේ ඉස්සරහ පිට පාරවල් තියෙනවා කැඩිලා ඒ වලට පස් ටිකක්වත් දාන්නේ. මේ මිනිස්සු යන්නේන පාරේ අතු ඇඟට යන්නේන උට අතපය හීරෙනවා. පාර දෙපැත්ත සුද්ධ කරන්නේවත් නැහැ. ඒවත් එයි සංසාරේට. මම ගොඩාක් දැකලා තියෙනවා පාරවල වල වලවල් තියෙනවා. ගමේ කෙකුට හිතෙන්නේ නැහැනේ මේ වලකට පස් ටිකක් දාන්න. ඇයි ඉතින් අපිට වාහන තියෙනවෑ වාහන තියෙනුන් ඕවා කරගන්න නැද හිතෙනවා. පින්පව් විශ්වාස නොකිරීම සේවයට විපාකයක් තියෙනවා කියලා විශ්වාස නොකිරීම හොඳ වැඩක් කළොත් විපාකයක් එනවා කියලා විශ්වාස නොකිරීම පාරට හරක් ඔළුවක් දාලා ඒකටත් අස්වේ විපාකෙ විදියට හම්බුණානේ. පැහැදිලිද මං කියන එක? ඊට පස්සේ පින්වතුනි ඒ වගේම තමයි පහසුවට තියෙන පාරක් කට දැන දැන හානි කළොත් ඒ වගේ විපාක එනවා. ඊට පස්සේ රජ්ජුරුව අහනවා මේ හරි මං ඒක දැනගත්තා. දැන් මං අහන්නේ උඹ ගොඩාක් රත්තරම් පාටයි. රත්තරම් පාටයි ලස්සන තරුණේ. ඔයා උච්චර ලස්සන උනේ කොහොමද කියලා. රජතුමනි මම මනස ලෝකේ ඉන්න කාලේ තරහ ගත්තේ නැහැ. මිනිස් වෙයිල බඩු තෝරනවා තරහ ගත්තේ.
මං දන්නවා මිනිසුන්ගේ හැටි එහෙම තමයි කියලා. පේ ගණන් බඩු තෝරලා ගන්නෙ නැතුව යනවා. මං තරහ ගත්තේ නැහැ. මං දන්නවා මිනිස්සු ඔහොම තමයි කියලා. මං මනුස්ස ලෝකෙදී ගෙදර අය සමගවත් ගමේ මිනිසුත් එක්කවත් වෛරෙන් තරහින් හිටියේ නැහැ. තරහ ගත්තේ නැති පිම්බලයට මම රත්තරම් පාටට ඉපදිලා කියලා. දුවේ පුතේ ඔයාලා නිතර තරහ ගන්නවා නම් නපුරු සිතෙන් නම් ඉන්නේ ඔයාලා ආයි ඉපදිනකොට ගොඩාක් කැත වෙලා ඉපදෙන්නේ. තරහවපු වෙලාවට බලන්න මොහොතකට ලස්සනට ඉන්න ගෑන ළමයා තරහ ගත්තට පස්සේ මූණේ තියෙන මේ භයානකම විරූපිකම. දැන් අර මම ඔයාලට ඉස්සෙල්ලා කිව්ව අර අම්මයි තාත්තට අර ළමයි ගහන්න හැදුව ඇති කියලා මං හිතුවේ. අර අම්මා අම්මට ගහන්න තප්පරේට දත් මිටි කාගෙන හිටපියතොට කියලා ලැස් දෙක ලොකු කරලා තප්පරේට කිව්ව ඒ ඉරියව්ව ඒ විදිහටම උපතකට හම්බුනේ. ඒ වගේ තරහ එනකොට මූණ කළු වෙලා තොල් වේලෙලා වෙහුලන ගතියක් එනවා නේද? ওই විදිහටම නපුරු වෙලා උපදිනවා. කැතයි. තරහ ගන්නකොට. තරහ ගන්නකොට විරූපී වෙනවා. කිව්ව මම ලස්සන උනේ මෛත්‍රියෙන් හිටියා. මම මේසුත් එක තරහ ගත්තේ නැහැ. ඊළඟට කිව්ව එනං හරි. මං තව කාරණාවක් ඔයාගෙන් අහනවා. ඔයා ආපු වෙලාවේ ඉඳලා හරි සුවඳයි මෙතන. ගොඩව සුවඳ එනවා ඔයා ආපු වෙලාවේ. ඔයා ගැඟෙන් සුවඳ එනවා. ඇයි සුවඳ එන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මම කවදාවත් අනුන්ගේ ඇදකුද කියලා නෑ කිව්වා. අපි ගමේ ශිල්ප දක්වන කුමාරවරු ඉගෙන ගන්න අයට මම ප්‍රශංසා කළා. පුතා නියමයි. උඹල ඉගෙන ගන්නේලා. අලුතෙන් යන ජෝඩු ඉන්නවා. අනේ බොහොම හොඳයි මිනිසුන්ගේ සමගිය රැඳේවා. පාරේ ශ්‍රමණයන් වහන්සේලා වඩිනවා. අනේ ඔය උත්තමයෝ සිල් ගුණ දන් රකින අය. හාමුදුරුවන්ගේ ගුණ කිව්වා. මිනිසුන්ගේ ගුණ කිව්වා. අනුන්ගේ ඇදකුද කිව්වේ නැහැ. මගේ ඇඟෙන් සුවඳ හමනවා කිව්වද? ගුණ කිව යුතු අයගේ ගුණ කියනකොට ඉපදෙන දෙවියන්ගේ ලෝකේ ඇඟෙන් සුවඳ හමනවා. දැන් මට කියන්න දුවේ පුතේ දාඩිය වැටිලා වැඩපල කළා දාඩිය වැටිලා නෑ නැතකොට මේ ඇඟෙන් කොච්චර ගඳ එනවද? අපේ ශරීරවලින් සුවඳ විහිදෙන එකෙක් මෙතන ඉන්නවද? මේ ඇඟවල් වලින් ගන්ධස්සාරයමයි යන්නේ. උදේට හොදනවා, දවල්ට හොදනවා, හැන්දෑවට හොදනවා. දැන් මේ බනහන මොනකට හොදාගෙන ඇඟවල් හොදාගෙන නාගෙන ආවා. දැන් ගෙදර ගිය ගමන් ආයෙ හොදන්න ඕන. මොනකට ඔක්කොම හොදාගෙන ඉවර වෙලා නිදා ගන්නවා කියන එක වැඩක් කරනවා ය. නැගිටිච්ච ගමන් ආයෙ හොදන්න ඕන. ඇයි ඇතුලේ හොදලා සුද්ධ කරලා ඇඳේ බුදි කරවනවා? ඇතුලේ පැහෙන ටික නහයෙන් එනවා, කන් වලින් එනවා, ඇස් වලින් එනවා, ඉකිලි කිහිලි වලින් එනවා, මල මූත්‍රා වලින් එනවා. ජරා නොදැනීම උදේ වෙනකොට ඇතුලේ තියෙන ජරාව එළියට ඇවිල්ලා නැගිට ගමම්ම හොදන්න ඕන. හේදුවේ නැත්තම් ගඳයි. අවුරුදු මෙතන ඉන්නවන අවුරුදු 10 පුතේ, අවුරුදු 10ක් දත් මැන්දා, එක වේලක් දත් මැන්දේ නැතුට කට ගඳයි. අවුරුදු 20ක් දත් මැන්දා, එක වේලක් නොමැදපු ගමන් ගඳයි. අවුරුදු 30-40 දත් මැන්දා උදේ හවස, එක වාරයක් මැන්දේ නැතුට ගඳයි. දැන් තේරෙනවද මේ ශරීරවල ගන්ධස්සාරෙත් එක්ක සංසාරේ අපි අන් අයට ඇදකුද කොච්චර කියලා තියෙනව ඇතිද කියලා? අපි අනුන්ගේ ඇදකුද කිව්වේ නැත්තම්, බොරු නොකිය හිටියා නම්, මේ කටෙන් පව් කළේ නැත්තම් එන්නෙපැයි සිල් සුවඳ? එතකොට අපි මේ කටෙන් පව් කරගත්තා කියලා හොඳටම ප්‍රකටයි අපේ ගඳ, ඇඟෙන් එන ගඳ. ඒක මේ නහයට දැනෙනවා.
නහයට කටෙන් කරපු පව් නහයට දැනෙද්දී ඒ නහයට යටින් තියෙන කටෙන් ආයෙත් පව් කරනවා. පච හලහලා හරක බූරුව මී හරක කිය බැන බැන කුණු හරප කිය කියා අනුන්ගේ ඇදකුද කිය කියා දේශපාලඥයන්ට බැන බැන ගමේ ඉන්න මිනිසුන්ට බැන බැන කවුරුහරි ගෑණිය මිනිහ කල්ලාගෙන ඒකට බැන බැන හාමුදුරුවන්ට බැන බැන කරන පින්කම් වලට බැන බැන මේ කටෙන්ම පව කරගන්නවා කිහිල්ලේ ගඳ දාඩිය ගඳ මේ නහයටම දැනෙද්දී මේ විශ්වය අපූරු නිර්මාණයක් කළා. කර්මය විසින් අපූරු නිර්මාණයක් කළා. මේ කට ළඟම නහය තිබ්බා. කට ළඟම නහයක් තිබ්බා. ඒ කියන්නේ මේ ශරීරයේ ගඳ ගහන්නේ කටෙන් පිට වෙන නරක වචනවල කර්ම විපාකයක් එක්ක. සමහර අය කතා කරනකොට කතා කරන වචනෙත් අපි සංසාර ඕන තරම් ඉපදිලා තියෙනවා. ඇත්ත කතා කළ යුතුයි මේක තේරුම් ගන්න. කතා කරනකොට කටේ ගඳ කතා කරන වචනෙත් එක්කම යනවා මෙහෙම. ඇයි ඒ? සංසාරේ අපිම කටෙන් බොරු කියපු ඒවා. කුණු හරප කියපු ඒවා. කේලම් කියපු ඒවා. ගුණ කිව යුත්තන්ට බැනපු ඒවා. දැන් කතා කරනකොට වචනෙන් වචනේ එළියට යනවා ගඳ. අකුරෙන් අකුර යනවා. කට ඇරිය ගමන් යනවා. ඒ ගඳම මේ නහයට දැනෙද්දී ආයේ බොරු කියනවා කියන්නේ. ආයෙත් කුණු හරප කියනවා කියන්නේ. ආයෙත් අනුන්ට බයිනවා කියන්නේ. කොහොම අනුවණ කමක්ද? පිම්පව විශ්වාස නොකිරීමක්ද? තමන්ගේ ශරීරේ තමන්ට ගඳයි කියලා. තමන්ගේ ශරීරයෙන් ගඳ විහිදෙනවා කියලා. සමහර අය ගැඟෙන් හරක් ගඳ එනවා. සමහර අය ගැඟෙන් අස්ප ගඳ එනවා. සමහර අයගේ ශරීරවලින් අසූචි ගඳ එනවා. සමහර අයගේ ශරීරවලින් අමුතු සීනි ගඳ වදිනවා. මේ ඔක්කොම අපිම කරපු කර්ම. අර දෙවියන්ගේ ශරීරයෙන් සුවඳ මගේ ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ බුදුමෝ විවර කරනකොට පැතිරෙන සුවඳ. සුවඳ. අද බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවානා මේ පරිසරයෙන් සුවඳයි. පිට වෙන වචනයක් වචනයක් පාසා සංසාරයේ ඇත්ත කතා කරපු පින් බලෙන් සුවඳ. ඒ යසෝදරාවගේ ශරීරයෙන් පිට වෙන සුවඳ. කටේ නිල් මානෙල් මල් සුවඳ. සපු මල් සුවඳ. පින් කරපු මිනිස්සු හිටියා. උප්පල ගන්ධ කියලා අර ස්වාමීන් වහන්සේ නමක් හිටියේ. උන්වහන්සේ බණ කියනකොට නිල් මානෙල් සුවඳ එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සංසාරේ බුදුබණ පද කියනකොට කට ඇරලා සාදු කියලා උපනෝ පං ජීවිතේ බුදුබණ පද වලට සාදුකාර දුන්න පිම්බලේ කිව්වා. ඒකනේ සාදුකාර දිදී බණ අහන්න තියෙද්දි ඉන්නේ මේ ෆෝන් එකක් උස්සගෙන මේ ඉන්නේ නේ. කොච්චර අහිමි වෙනවද? දුවේ පුතේ තම ශරීරයේ ගඳ බව තමන්ට දැනෙනවා නම් නහයට කියන්න එපා කවදාවත්. කටින් බොරු. කේලම් කියන්න එපා. පරුස වචන කියන්න එපා. හිස් වචන කියන්න එපා. අනුන්ට බනින්න එපා. ඊට පස්සේ ඇහුවා හරි මං ඒකත් දැනගත්තා. දැන් මට දැනගන්න ඕනේ මෙච්චර ලස්සන වෙලා මෙච්චර ආස්වේ පිටින් ඇවිල්ලා මෙච්චර සුවඳ හමද්දි ඇයි ඔයාට ඇඳුන්නේ නැත්තේ රජතුමනි? මම ඇත්තටම මම දිව්‍ය ආත්මය ඇත්තට මේ
ඒ ආපු අමනුෂ්‍ය දෙවි ආත්මයා. රජතුමනි මම මනුස්ස ලෝකෙදී හොඳට හිතපු කෙනෙක්. මට ආපස්සට හැරිලා බලන්න මම පව් කළා කියලා එකක් නැහැ. මාත් එක්ක මිනිස්සු ගොඩක් කැමතියි. මං යාළුවෝ කට්ටියත් එක්ක නාන්න ගියා. යාළුවෝ ටික එකපාරම වැවට පෑන්නා. ඇඳුම් ටික තියලා. මම යාළුවෙක්ගේ ඇඳුමක් විහිළුවට හැංගුවා. අලයා නාල ඇවිල්ලා හොයන හොයන ඇඳුම නැහැ. ඇත්තටම ඇඳුමක් නැති වුණාට පස්සේ කෙනෙක් බය වෙනවා නම්, තැති ගන්නවා නම්, දුකට පීඩාවට පත් වෙනවා නම්, මගේ යාළුවා ඒ දුකට පීඩාවට පත් වුණා. ඒ වුණාට මම විහිළුවට කළේ. විහිළුවට ඇඳුම් අංගපු පාප කර්මයට මගේ ඇඟේ ඇඳුන්නේ. අතට ඇඳුමක් දුන්නොත් අතුරුදහන් වෙනවා. මෙහෙම වස්ත්‍ර අල්ලන්න බෑ. මම සත්පුරුෂයන්ගෙන් ධර්මයක් අහලා තිබ්බනම් විහිළුවටවත් පවක් කරන්න එපා කියලා. රජතුමනි දැන් ඇස්වලට දකින්න කිව්වා විහිළුවට පව කළා සිද්ධ වෙච්ච දේ. ඇත්තටම යම්කිසි කෙනෙක් පව කළොත් නපුරු හිතෙන් එයාට කොයි වගේ විපාකයක් එයිද කියලා ඇහුවා. දුවේ පුතේ අපි සමහර විහිළු අනිත් අයට කරන්නේ අපි විහිළුවට. නමුත් එයා ඇත්තටම බය වෙනවා. ඔය අරය අරින් ඉදින් අපි පඳුරු වල හැංගිලා ඉඳලා එකපාරම කෑ ගහගෙන පයින් නැගට. අපි ඒක විහිළුවට කළාට එයා බය වෙන්නේ විහිළුවටද? ඇත්තටම. අන්න අය බයිට් කිරීම. අපි විහිළුවට යාරව බයිට් කළාට එයා බයිට් වෙන්නේ විහිළුවටද? ඇත්තටමද? ඇත්තටම. ඊළඟට විහිළුවට ආදරය කිරීම. කොල්ලේ විහිළුවට මැසේජ් කරනවා. අර කෙල්ලට ආදරේ වගේ පෙන්වනවා. කොල්ලා කරන්නේ විහිළුවට. කෙල්ල බොක්කෙම ආදරය කරනවා. ඇත්තටම ආදරය කරනවා. අරු විහිළුවට කරනවා. පාපය. අන් අය මුලා කරවීමේ පාපය. මේ මම දන්න එක පවුලක මෙහෙම එකක් වුණා. ඒ ආච්චි ලෙඩ වෙලා ඇඳෙද්දී ඒ ආච්චිගේ දවසක ආච්චි කෑ ගහන බලන්න යනකොට කළු පාට කළු කුඹි ඇවිල්ලා. මං හිතන්නේ කළු කඩි වගේ. මේ ධනයෙන් ධනයිසෙන් පහල සම්පූර්ණයෙන්ම කකුල වහගෙන කනවා. ඉතින් අර කට්ටි ඉක්මනට ඇවිල්ලා හරිය කෑ ගහනවා. මේ සතුටු ලයින් කළා. කළු කුඹි ගොල් ඔක්කොම වැහුවා එන්නත් බැරි විදියට. ආයෙ දවසක් බලනකොට ධනයිසෙම උඩට ඇවිල්ලා කනවා. මේ ගෙදර මොනවා හරි කරදරයක් දෝෂයක් ඇති කියලා කොළඹට ගෙනෙච්චා. එයාගේ පවුලේ පුතෙක්මයි මර මේ විස්තරය කිව්වේ. කොළඹට ගිහිල්ලා දවසක් බලනකොට දවසක් කුඹි ඇවිල්ලා මුළු ඇඟම වහගෙන මේ ඉනේන් පල්ල හැමෝම හොල්ල හොල්ල ඉන්නවා. ඒත් බේරාගත්තා. එක දවසක් රාත්‍රියේ ගිහිල්ලා පහුවද උදේ යනකොට ආච්චි නෑ. තන්නේ කර කළු ගුලියක් කළු කුඹි වට කරගෙන කාලා. එතකොට කූඹි ටික අයින් කරන උට ඇටකටු පෑදෙන තරමට කාලා. මීට අවුරුදු 20කට විතර 20ක් උත් නැහැ. අවුරුදු 16කට විතර කලින් මේච්ච දෙයක්. මට ඒ වෙලාවට හිතුණා ඔය අපි ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ කරනවා ඔය තෙල් කූඹි විස කූඹි කඩි ඉන්න ගුල්වල ළඟට කරට අත දාගෙන යමම් මචං පණවිඩයක් තියෙනවා කියන්නේ රහසක් තියෙනවා කියන්නේ කියලා අර කූඹි ගුල උඩ හිටවල කනට කළ පොඩි මොනවාරි කරලා අර කකුල් කඩිය කාලා අරයා නටන මේ කෑ ගන්නකොට මෙයා සතුටු වෙනවා. ඔය සමාජ ඔයාලා කළා ඇති. පව්. අපි විහිළුවට කළාට අරයා හිටගත්තේ ඇත්තට කඩි කෑවේ විස තෙල් කූඹි කෑවේ බොරුවට නෙවෙයි විහිළුවට නෙවෙයි ඇත්තට.
කොල්ලු බයික්වල යන ගම පාර යන කෙල්ලෝ බය කරන්න ළඟින් ගන්නවා. විහිළුවට කරන්න. කෙල්ල බය වෙන්නේ විහිළුවට නෙවෙයි. ඇත්තට. මං කියන එක තේරෙනවද? පව් කියන්නේ ඕවට. විහිළුවට කරන විහිළුවට යාළුවෙක්ගේ ඇඳුම් හංගපු පව් නොකරපු මිනිස්සෙකුටත් ඇඳුම් නැතුව ඉපදෙන්න උනා නා. දුවේ පුතේ පින් කියලා જાතියක් තියෙනවා. පව් කියලා જાතියක් තියෙනවා. මෙලුවක් කියලා එකක් තියෙනවා. පරලොවක් කියලා එකක් තියෙනවා. මැරුණාට පස්සේ ඉපදෙනවා. අපායක් කියලා එකක් තියෙනවා. දිව්‍ය ලෝකයක් කියලා එකක් තියෙනවා. උඹලා මේවා විශ්වාස කරපල්ලා. මේවා බොරු නෙවෙයි. අම්මලා තාත්තලාටත් මම මේ කියන්නේ මේකයි. මේ ළමයිට ස්කූල වල උගන්වනවා, ටියුෂන් වල උගන්වනවා, ඔන්ලයින් වලින් උගන්වනවා. ඔයාලා ස්කූලයක් කරගෙන ගෙදර ඔයාලත් උගන්වන්න හදන්න එපා. ඔයාලා මේ ළමයිට කියලා දෙන්න පින් ගැන, පව් ගැන. පුතේ මෙහෙම කළොත් මෙහෙම උපදිනවා, මෙහෙම කළොත් මෙහෙම උපදිනවා. මේ වගේ පව් වැඩ කරන්න එපා කියලා ළමයිට පින් පව් ගැන කියලා දෙන්න. ඊට පස්සේ රජුරු කිව්වා, මං අද ඇස්වලට දැක්කා මේක. මං හරි ඔබ මාත් එක්ක හොඳට කතා කළා. ඔබ මට ගොඩක් විස්තර කියලා දුන්නා. මං ඔයාට දැන් ඇඳුම් දෙන්නම්. රජතුමනි, මට අතකින් අතකට ඇඳුම් ගන්න බෑ. එහෙනම් මොකද්ද කරන්න ඕන? මේ වනයෙන් එහා පැත්තේ කප්පිනක කියලා තෙරුන් වහන්සේ නමක් ඉන්නවා. ඒ තෙරුන් වහන්සේට එක වස්ත්‍රයක් හරි වස්ත්‍ර දෙකක් හරි මාහට පින්පිනස කියලා පූජා කරන්න. ඔබතුමා කලින් කිව්වනේ ඇස් වලින් දැක්කොත් පිළිගන්නේ කියලා. ওই වස්ත්‍ර දෙක පූජා කරනකොටම මට වස්ත්‍ර ලැබෙනවා. ඔබතුමාට ඇස් වලින්ම දකින්න පුළුවන් වේ කිව්වා. රජතුමනි, දීමේ විපාක දෙනවා කිව්වා. ඊට පස්සේ පහවදාම රජතුමා ඉක්මනට වස්ත්‍ර යුගලක් හදලා මේ ගිහිල්ලා පූජා කළා මේ අර කප්පින මහරහතන් වහන්සේට. කප්පින මහරහතන් වහන්සේ බැලුවා, මේ රජා කවදාවත් දන් දෙන කෙනෙක් නෙවෙයි. මේ මාළිගාව ඉස්සරහින් පිටින් ආන්දර නමකට යන්න බෑ. පාත්‍ර කඩනවා, සිවුරු ඉරනවා, වයසක මිනිස්සුන්ගේ මුන්ට හැරෙයිටි උදුර ගන්නවා, පාරක් අහන කෙනෙකුට පාරක්වත් කියන්නේ නැති මෙයා මේ මොකක් වෙලාද මේ සිවුරු පූජා කරන්න එන්නේ? ඊළඟට කිව්වා, ස්වාමීනි, ඔබ වහන්සේ කියන හැම පවක්ම මම කළා තමයි. මං ඇඳුන් නැති ප්‍රේතෙක් දැක්කා. ඒ අමනුෂ්‍යයා විසින් මට මේව කියලා දුන්නා. මේ වස්ත්‍ර දෙකේ අමනුෂ්‍යයාට පින්පිනි සෝභවන්සිට පූජා කරන්න ආවේ. මහ කප්පින මහරහතන් වහන්සේ වස්ත්‍රය උගල ගත්තා. පිළිගෙන කිව්වා, මේ පින ඔබතුමාට අනුමෝදන් වේවා, යහපත පිණිස වේවා. ඔබ මෙහෙවපු ප්‍රේතයාට, ඒ අමනුෂ්‍යයාටත් මේ පින අනුමෝදන් වේවා කියලා. කියන මේ පැත්ත බලනකොටම දිව්‍ය වස්ත්‍රාභරණ වලින් සැරසෙච්ච සුදු අශ්වයා පිටේ ඉන්න රත්තරන් වස්ත්‍රාභරණ සහිත සේවක සේවිකාවෝ පිරිවරාගත් දිව්‍ය රාජයා පෙනී හිටියා. රාජතුමනි, සාදු සාදු, මට වස්ත්‍ර පහල වුණා, මට වස්ත්‍ර පහල වුණා. රජතුමා ඇස්වලින් දැක්කා දීමේ විපාක. පොඩි වස්ත්‍රයක් දුන්නේ. ඊට පස්සේ මෙයා කියනවා, දැන් රජතුමනි මෙච්චර යහපතක් වුණේ ඔබතුමයි මායි කතා බහ කළේ අර උල උඩේ ඉන්න කෙනා මුල් කරගෙන. ඔය උල උඩේ ඉන්න කෙනා නිදහස් කරවන්න. ඊළඟ තව එක කෙනෙක් නිදහස් කරවන්න කිව්වා. කවුද? අර මල් ඇරන් ආවේ
එයා දැන් රජ්ජුරුවන්නේ ඒක මතක නෑ. දැක අදර පිම්පව් විශ්වාසයෙනකුට ගෑනුන්ට තිබ පෙරේතකම ඉතින් අයින් වුණා. තමන්ගේ මෝඩකං ඉතින් අයින් වුණා. රජතුමා රාජ්‍ය සභාවේ කිව්වා උළුවරෙන්නේ කියලා මට දැන් නිදහස් කරවන්න ඕන. මුළු රාජ්‍ය සභාවම කැමති වුණා. අර උළුවේ නිදහස් කරවලා බෙහෙත් කළා. එයාට පණ නැහැ. දවස් 20ක් මැරෙන්නේ නැතුව උළුවේ හිටියානේ. ඒ අමනුෂ්‍ය කිව්වා මෙයාට අපායෙන් නිදහස් කරවන්න ක්‍රමයක් තියෙනවද කියන එකයි. ඔබතුමාත් පව් කළා, ඔබතුමාට නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවද කියලා. මහා කප්පින තෙරුන් වහන්සේගෙන් අහන්න උන්වහන්සේ රහතන් වහන්සේ නම. උන්වහන්සේ දෙවිවරු පිරිවරාගෙන ඉන්න කෙනෙක්, දෙවිවරු උපස්ථානෙට එන කෙනෙක්, ධර්මයේ තේරෙන කෙනෙක්, මැරිලා උපදින විදිය තේරෙන කෙනෙක්. ඉතුරු ටික ඒ රහතන් වහන්සේගෙන් අහගන්න කිව්වා. ඊට පස්සේ අර අසනීප අර බෙහෙත් කරලා යාන්තම් පණගත් අවුරුදු දවස් 20ක් උලේ හිටපු එක්කෙනා දෙන්නගෙන කප්පින මහරහතන් වහන්සේ ළඟට ගියා. ඊට පස්සේ කියන විස්තරේ ඊට පස්සේ ඇති වෙන සාකච්ඡාව බලමු. ඊට පස්සේ ගිහිල්ලා ඇහුවා ස්වාමීනි මේ තමයි දවස් 20ක් උලවුලේ හිටපු එකේන. මෙයා මැරුණාට පස්සේ අපාය යනවා කියලයි අර අමනුෂ්‍ය කිව්වේ. මෙයාව බේරගන්න ක්‍රමයක් තියෙනවද? ඊට පස්සේ කිව්වා ක්‍රමයක් තියෙනවා. සචේස ධම්මානි සමාචරෙය සක්කච්ච රත්ත්‍යින් දිවම් මප්පමත්තු මුච්චියසෝ නිරයාච ධම්මා කම්මංසය අඤ්ඤත්‍ර වේදනී යන්ති. මෙයා අප්‍රමාදීව ධර්මයේ හැසිරුණොත්, දිවාරෑ දෙකේම ධර්මයේ හැසිරුණොත් මෙයාට අපායෙන් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි කරපු පාපේ කවදා හරි විපාක දෙනවා. ඊළඟ ජීවිතේට අපායට යන්න නැතුන් ඉන්න පුළුවන්. දැන් වුණත් අපායට යන්න මෙතන කෙනෙක් නියමව ඉන්නවා නම් පින්පව් විශ්වාස කරලා හොඳට පින් කරගෙන මේ ජීවිතේ මේ හිටියොත් ඊළඟ ජීවිතේ අපාය යන්නේ නැහැ. හැබැයි යම් දවසක ඔයාලා වරද්දාගත්තොත් අර පාපේනවා. මේ සංසාරේ භයානක කම. ඊළඟට කිව්වා හරි ස්වාමීන් දැන් ඒ මිනිස්සයා ගැන මං ඇහුවා. දැන් එයා කරගන්න එක කරගත්තාවේ මගේ අතින් ගොඩාක් පව් වුණා. මං හාමුදුරුවන්ගේ සිවුරු ඉරුවා, පාත්‍ර කැඩුවා, වයසක මිනිසුන්ගේ හැරමිටි විසික් කළා. විහිළුවට කරපු පාපේ තර විදියට ආවනම් මම කරපු පව්කම් මට විපාක දෙයි ස්වාමීනි, මාව බේරගන්න. ඔන්න මේ අවවාද ටික වටිනවා ඈ. සමාලර මේ ගමේ වුණත් දඩයම් කරලා ඒවට උගුල්පත් දීලා හාමුදුරුවන්ට බැනලා සමහර මේ වාගේ පිළිම වහන්සේලා ඉදි වෙනකොට මේ ගමේ දුප්පත් මිනිස්සු කොච්චර ඉන්නවද, මේ හාමුදුරුවෝ මේ ලොකු පිළිම හදාගෙන මොනවා කරනවද කියලා බැනලා එක එක ඒවා කියාගත්තා ඇති. හැබැයි අපිට නම් එහෙම හිතෙන්නේ නැහැ. මම වාහනෙන් බැස්ස ගමම පිරිතමාව දැක්කේ මට පුදුම හතුරුයි. මට නම් ඕන අහස උස්සට බුදුරුව දකින්න ඕන. මොකද මම ඉන්දියාවේ දැකලා තියෙනවා ඔඩිසිය ගණන් මුස දේව රූප, ඔඩි 200 300 හනුමන්තා රූප, විෂ්ණු රූප, ශිව රූප, ඒ වගේ දේව රූප දැකලා තියෙනවා. ඒවා ඈතින් යනකොට අර ඈත නිල් පාට ගස් හතරින් දෙවියෝ අහසට පේනවා. ඉන්දියාවේ දේව රූප හදලා මට ඒ හැම තැනකම හිතෙනවා අහස උසට මම බුදුරුවක් දකින්නේ කවද්ද? අහස උසට බුදුරුව. ගමක් ගමක් ගානේ, නගරයක් නගරයක් ගානේ සුවිසල් බුද්ධ ප්‍රතිමා හැදෙනවා නම් කොයිතරම් එකක්ද? ඈත ඉඳලා මිනිසුන්ට සාදු කියන්න, පාරේ යනකොට වැඳගෙන යන්න නේද? අපේ බුදුරජාණන් වහන්සේ
අපේ බුදුරජාණන් වහන්සේගේ රූපේ හදනකොට ඉරිසියා කරන්න එපා. ඊවට අකුල් දෙන්න එපා. පුළුවන් නම් තමනුත් එකතු කරපු කීයක් හරි දීලා මේ වැලි කැටියකින් හරි කොටස් කාරයක් වෙන්න. ඒකෙන් තමයි ඔයාලට යම් දවසක සුගතියක් නිවනක් හැදෙන්නේ. විහිර විහාර කරද්දී පන්සල් ආරාම හැදෙද්දී ඉරිසියා කරන්න එපා. පින් කරගන්න. ඇවිල්ලා වත් පිළිවෙත් කරන්න. ඔය අඩුපාඩු හොයන මිනිස්සු සමහරවල් රුපියලකින්වත් ආදරයක් කරන්නේත් නැහැ. අඩුපාඩුමයි. ඉතින් මං කියන්නේ ගියේ තමන්ගේ කට වැරදිලා හරි මොනවා හරි පවුකම් වෙලා තියෙනවා නම්, දඩයම් කළා තියෙනවා නම්, සුරාපානය කළා තියෙනවා නම්, මොන මොනවා හරි පවුකම් කෙරිලා තියෙනවා නම් බේරෙන්නේ කොහමද? දැන් මෙයා කරපු තරම් පව් ඔයාලා කළා නෑ. ඔයාලා හාමුදුරුන්ගේ පාත්‍රවලට පහින් ගහලා නෑ. සිවුරු ඉරලා නෑ. වයසක අයගේ හැරමිටි විසික කළා නෑ. මේ ගමේ ඉන්න බීපු මිනිස්සුя වුණත් පාරක් අයිනක ඉඳලා වාහනයක් නතර කළා අහවල් තැනට යන්නේ කොහොමද කියලා අහනකොට පාර කියනවා. අනේ මේ මම ඔය ලංකාවේ බණ කියන්නේ යනකොට දැන් නම් මේ ළමයි අපිට ෆෝන් වලින් අර මැප් එක දාගෙන යනවා. ඉස්සර ඒවා තිබ්බේ නැහැ. සමහර ඇතුලේ ගම්මාන වලට අපි යනවා යන තැන අපි දන්නේ නැහැ. ඒතර පාරේ කකින් හරි අහපු ගම හාඳුරනේ පොඩ්ඩක් ඉන්න කියලා බයික් එකක් බයිසිකලයක් අරන් ඉතින්නම් අපිව ගිහින් ඇරලා ආනවා. මේ ලංකාවේ එහෙම මිනිස්සු ඉන්නවා. පාර කියනවා. පාර කියන එක ලොකු පිනක් වෙනවතුනේ. පාරවල් කියන එක පිනක්. ඇයි යා අතර මං වෙන්නේ බය වෙන්නේ වේලාවට එතෙන් යනවා. ලොකු ආනිසංස සැලසෙනවා. අරයා පාර කියපු නිසා. ඒව පින් මේ රජා ඒවවත් කරගෙන නැතුව නිරේ පෙනිපෙනී ඉන්නේ. රජා කියනවා ස්වාමීනි දැන් මාව වේරගන්න කියනවා. බුදුරජාණන් මේ මහා කච්චාන මහරහතන් වහන්සේ ඔන්න අපායට යන්න උනත් පවු තියෙන කෙනෙකුට බේරෙන ක්‍රමේ අජේව බුද්ධං සරණං උපේහි අදම බුදුන් සරණ යන්න. ධම්මං ච සංඝං ච පසන්න චිත්තෝ ධර්මේ සරණ යන්න. සාරත්මේ සරණයන්ද දෙවියන්ට පහදෙන්න බුදුරජාණන් වහන්සේට පහදින්න කියනවා. ධර්මයට පහදින්න කියනවා. සංඝරත්නයට පහදින්න කියනවා. තතේව සික්ඛායි පදානි පංච තිල්පස පහක ඉක්මෙන්නේ කියනවා. අඛණ්ඩ පොල්ලානි සමාධියසු ඒක සමාදන් වෙලා කරන්නේතුව රකින්න. පානාති පාතා විරමසු කිප්පං අද ඉඳලා දැන් ඉඳලා සත්තු මරන්න එපා. උකුණෙක් ලේනිත් එක් මැස්සෙක් මදුරෙක්වත් මරන්න එපා. ලෝකේ අදින්නම් පරිවජ්ජයස්සු මේ ලෝකේ හොරකම කියලා යමක් තියෙනවනේ ඒකෙන් ඈත් වෙන්න හොරකම් කරන්න එපා. පෑනක් පැන්සලක්වත් හොරකම් කරන්න එපා. තමන්ගේ මිනිසයාගේ තියෙන සල්ලිවත් හොරකම් කරන්න එපා. දුවේ පුතේ අම්මලාගේ සල්ලි තාත්තලගේ සල්ලි හොරකම් කරන්න එපා. යාළුවන්ගේ බෑග් වල තියෙනවා හොරකම් කරන්න එපා. අමාජ්ජපෝ මාච මුසා අභානි. අමාජ්ජපෝ කියන්නේ සුරාපානය කරන්න එපා. අද ඉඳලා බොන්න එපා. ගංජා සිගරට් බීඩි රාරකු කසිප්පු මොන මොනවරි බොනවන අද ඉඳලා බොන්න එපා. ඉස්කෝලේ යන කොල්ලෝ කෙල්ලෝ ටික බේරියනෙලා කාටවත් බොණ්ඩ දෙන්නත් එපා. දුවේ පුතේ ළඟදී මාව හොයාගෙන ළමෙක් ආවා. සාමාන්‍ය පෙළට ඒ 9යි. මාස 6ක් ඉස්කෝලේ ගිහිල්ලා දැන් පිස්සු හැදිලා. හේතුව සුරාපානය. ළමයි මොන මොනරි ගොලි කරලා බොණ්ඩ දීලා. ඒව බීලා ඔළුවේ නහර වේලිලා. මොකද නැහැ මොන වුණාද කියලා. ඒ සුරාව දරා ගන්න බැරුව උමුතු වෙලා. සාමාන්‍ය පෙළට ඒ 9ක් ගත්ත කොල්ලේ දැන් පිස්සෙක් කියන්නේ අනාගතේම අඳුරු කළා නේද? ඒකට ඒ සුරාව දුන්න එක කොයි තරම්නම් පව් කර ගන්නවද? අම්මා කෙනෙක්ගේ ගින්දර
තාත්තා කෙනෙක්ගේ ගින්දර, ඒ පවුලේ ගින්දර, මේකගේ ජීවිතේ පිස්සෙක් වුණා. අනාගතේ යහපතක් කරන එක නැති වුණා. මේක කවදා හරි බැඳොත් එහෙම බැඳින කෙල්ලට එන දුක, ඉපදින දරුවන්ට එන දුක, දුවේ පුතේ කවදාවත් කවදාවත් කාටවත් සුරාවක් දෙන්න එපා. සුරාවක් දෙනවා කියන්නේ කොහේ හරි අම්මා කෙනෙකුට ගින්දරක් ඔය දෙන්නේ, තාත්තා කෙනෙකුට ගින්දරක්, දරුවන්ට ගින්දරක්, බිරිඳට ගින්දරක් ඔය දෙන්නේ. සුරාපානේ නම් දෙන්න මේපා, තමන් බොන්නත් එපා. කොල්ලෙක් කෙල්ලෙකුට ආදරේ නම් ඒ ආදරේ වෙනුවෙන් බොන්න නැතුව ඉන්න. ඇත්තනම අවංක ආදරයක් එතන තියෙනවා. කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් යමක් ඉල්ලිය යුතු නම් අනේ ඔයා මං වෙනුවෙන් බොන්න නැතුන් ඉන්නේ කියලා ඇත්තටම සපත කරව ගන්න. ඒක තමයි තමන්ගේ අනාගතයේ සම්පූර්ණ සැනසෙල්ල ඉල්ලුවා වෙන්නේ. බීපු මිනිහෙක් එක්ක පවුල් කනවා කියන්නේ පුදුම දුකක්. පුදුම දුකක්. මෙතන ඇති ඕනතරම් බොන. බයිනව නෙවෙයි, දොස් කියනව නෙවෙයි. අද ඉඳලා නතර කරන්න. මම නතර කරනවා කියලා හිතට අදිෂ්ඨානයක් ගන්න. එතනම දෙව්ලොව විරුද්ධ වෙනවා. එතනම නිවනට හැදෙනවා. මෙතෙක් කාලයක් ගෑණි බණින්ද නතර කළේ නැහැ. අම්මා තාත්තා කියද්දී නතර කළේ නැහැ. ගමේ මිනිස්සු කියද්දී නතර කළේ නැහැ. හාඳුරු කියද්දී නතර කළේ නැහැ. අද බුදුබණ පදයක් ඉදිරියේ ඔබගේ පව් නතර කළා කියන්නේ ඔයාලට නිවන් දකින්න පුළුවන්මයි. වෙන කිසි දෙයකට දමණය නොවුන කෙනා බුදුබණ පදයකට දමණය වුණා කියන්නේ බුදුබණ පදයෙන් ඔබට නිවන් දකින්න පුළුවන්. මෙච්චර බණ හෙද්දිමුත් පරණ පාරේ යන්න එපා. පාර වෙනස් කරපල්ලා පරණ පාරේ යන්න එපා. ඔයාලා උනා ගෙවල් වල රණ්ඩු වෙවි ඉන්න එපා. මිනිහට බැන බැන ඉන්න එපා. අද මෙහෙමත් බණ අහලා පරණ විදියට මේ ඉන්න එපා. නිරේ යනවට වැඩිය උලේ ඉන්න එක සැපයි කියවනේ. ඒක හිතන්න. මම මේ පව් කරගෙන අපාය යනවට වැඩිය බැනුම් අහගෙන ඉන්න එක සැපයි කියලා හිතන්න. රණ්ඩු වෙන්න යන්න එපා. පව් කරගෙන අපාය යනවට වැඩිය හදිහුණියන් කාගෙන ඉන්න එක සැපයි කියලා ඔය දුක් ටික නිදගෙන ඉන්න. ඔබ ජීවත් වෙන්නේ බුදුබණ පදයෙන්. එතකොට සියදිවි නසා ගන්න එපා. මැරෙන්න එපා. දමල ගහලා යන්න එපා. ඊළඟට තියෙනවා මුසා අභානේ, බොරු නම් කියන්න එපා. සකේන ධාරේන ධාරේනච හෝ හිතුට්ටෝ, තමන්ගේ බිරිඳගෙන් පමණක් සතුටු වෙන්න. දුවලා කසාද බඳින කල් චරිත පරිස්සම් කරගන්න ඕන. කොල්ලෝ කසාද බඳින කල් තමන්ගේ චරිතය පරිස්සම් කරගන්න ඕන. බැන්දට පස්සේ තමන්ගේ නෝන හැර, තමන්ගේ මහත්ය හැර වෙන මිනිසුත් එක්ක අනාචාරය දෙන්න හොඳ නැහැ. ඒකටයි පන්සිල් පද පහ කියන්නේ. කියනවා ඉමංච අරියං අට්ඨංග චරේණු පේතා සමාධියයි කුසලං සුකුද්‍රයන්. සැප උපද්දවන මේ කුසල් දහං අටේ සමාදන් වෙන්න අපායට යන කෙනාගේ පාර වෙනස් වෙනවා. බුදුන් සරණ යෑම, ධර්මයේ සරණ යෑම, සංඝ රත්නයේ සරණ යෑම, සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, වැරදි කාම සෙවණේ නොකිරීම, බොරු නොකීම, සුරාපානය නොකීම. කාරණා කීයද? 8යි. පින්වත් දුවේ පුතේ, අම්මේ තාත්තේ, බුද්ධ ශාසනයේ වෙනුවෙන් බුදු කෙනෙක් හම්බවන එක වෙනුවෙන් මනුස්ස ජීවිතේ වෙනුවෙන් චෛත්‍ය විහෙර විහාර නොකළාට කමන්නේ. තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් පද පහ රකින්න. මහාන නොවුනට කමන්නේ. පන්සිල් පද පහ රකින්න කෙනාට එයා ආපු ගමන් මාර්ගේ වෙනස් වෙනවා නම්
මහාන වෙනවා කියන එක කොයි තරම් ආනුභව සම්පන්න දෙයක්ද? එයාගේ ජීවිතයට කොච්චර සැනසෙල්ලක් ලැබෙයිද? ඔහු දසසිල් රකින්නකොට, උපසම්පදා සිල් රකින්නකොට පින්කෙතක් වෙනවා ලෝකෙට. ඒ අම්මට පුදුම යහපතක්. ඒ දරුවා මහාන කරපු තාත්තට පුදුම යහපතක්. එයාට ආදරයෙන් හිටපු අයට උනත් බුද්ධ ශාසනය වෙනුවෙන් මහාන වෙන්න එයාව අත්හැරපු අයට පුදුම යහපතක්. ඒ විදිහට පැවිදි වෙලා ඉන්න අයට, දම්පැන් පූජා කරන අයට පුදුම යහපතක් කියන රජතුමනි, ඔන්න ඔය කාරණා අටේ පිහිටලා ඉන්න කියනවා. ඊට පස්සේ කියනවා, චීවරං පිණ්ඩපාතංච පච්චයන් සයනාසන අන්නම් පානං කාදනියං වත්ත සේනාසනානෙච දදායි උජුභූතේසු විප්පසන්නේන චේතසා පහන් සිතින් සංඝයා උදෙසා ආහාර පාන දාන මාන කුටි සෙනසුන් පූජා කරන්න කියනවා. මේ හැම පිනකටම ආන මූ වෙන්න. ඇයි අපින් දැනුවත් නොදැනුවත් කොච්චර පව් සිද්ධ වෙලා තියෙනවද? දැන් මේ යන ගමනේ පාර වෙනස් කරන්න ඕන. පාර වෙනස් කරන පළවෙනි පියවර බුදුරජාන් වහන්සේ සරණ යන්නේ. ධර්මයේ සරණ යනවා, සංඝරත්නයේ සරණ යනවා. පංචශීල පද පහ රකින්නවා, දන් දෙනවා. තියෙන්නේ පොඩි දෙයක්ද? දන් දෙනවා. මේ කරන හැම සාසනික කටයුත්තකටම සම්බන්ධ වෙනවා. උජුභූතේසු දන් දෙන කියලා කියන්නේ, උජුභූතේසු කියන්නේ රහතන් වහන්සේලාට. දැන් අද කාලේ රහතන් වහන්සේලා හොයාගන්න නෑනේ. ඒ නිසා දන් දෙද්දි දන් දෙන්න සාංගික කරලා සංඝය උදෙසා කියලා දුන්න ගමන් රහතන් වහන්සේලා අයිතියි. වතුර පොදක් දුන්නත්, කිහිල් ඇවිරියක් පූජා කළත්, සබන් කැටයක් රේසරයක් පූජා කළත් මේ සංඝය උදෙසා කියලා සාංගික කරලා දෙන්න. මේ පිළිම විහෙර විහාර හදද්දී බුද්ධ ශාසනය වෙනුවෙන් කියලා කරන්න. පන්සල ආන්දර වෙනුවෙන් කරනවා කියලා හිතන්න එපා. එතකොට ආන්දර බැන්නොත් එහෙම අර ඔක්කොම එපා වෙනවා. බුද්ධ ශාසනය වෙනුවෙන් කියලා කරනකොට ඒ ශාසනය වෙනුවෙන් බයින්ද කෙනෙක් නැහැ. සාංගික කළ යමක් පූජා කරනකොට ඒකට අනුතුරු කරන්න කෙනෙකුට බෑ. රහතන් වහන්සේලා වෙනුවෙන් පූජා කරන්න. කරන හැම පූජාවක්ම සාංගික කළ කරන්න. දානේ ඉව්වත් දැන් දානේට අපේ ලොකු හඳුරු කරවිල වලට කැමැති කියලා එහෙම හදන්න එපා. සාංග අද සංඝයාට දවණේ පැහැදිලිනේ. පොඩි හඳුරු කැමැති මේ කේක් වලට කියලා එහෙම දාන ගේන්න එපා. මම මේ සංඝයා උදෙසා. පැහැදිලිනේ. ඉතින් දාන ගේනොත් ලොකු හාමුදුරුවෝ නෑ, පොඩි හාමුදුරුවෝ විතරයි ඉන්නේ. මූණ ඇඹුල් කරගන්න එපා. මේ දානේ සංඝයා උදෙසා රහතන් වහන්සේලා සීකරගෙන. බික්කෝපි සීල සම්පන්නේ වීතරාගේ බහුසුතේ තප්පේහි යන්න පානේන සදා පුඤ්ඤම් පවඩ්ඩති. සාංග දැන් ඒ කාලේ රහතන් වහන්සේලා සාංගික කළ දම් පුදනකොට හැමදාම පින් වැඩෙනවා. මේ විදිහට දිවා රාත්‍රී පින් කරන්න කියනවා. ඔබ එතකොට ඊළඟ ජීවිතේ අපාය යන්නේ කියනවා. කම්මංසී ආඤ්ඤාත්‍ර වේදනීය. හැබැයි මේ සසරේ ගියොත් එහෙම කවදා හරි හැබැයි විපාක දෙනවා. ඒ කියන්නේ පවක් කියන්නේ ඒක විපාක දෙනවමයි. එහෙනම් ඔයාලා මලක් පූජා කළාද ඒකෙත් විපාකේ කවදා හරි ලැබෙනවමයි. ඊළවසේ රජුරෝ කියනවා, මම අද අදම බුදුන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝරත්නයේ සරණ යනවා, සීල්පද පහ මම අදම රකිනවා, අදින් පස්සේ මම පංචශීල් කඩන්නේ නැහැ. ඊට පස්සේ චීවර පිණ්ඩපාත සිව්පස්සේ සංඝය උදෙසා පූජා කරනවා. ඊට පස්සේ කියනවා, ඒතා දිසෝ ලිච්ඡවි අම්බසක්කරෝ. මේ අම්බසක්කර රජුරෝ වේසාලියන් අඤ්ඤතර උපාසකෝ විශාලාමානවර එක්තරා උපාසකෙක් වුණා. කොහොමද හිටපු මිත්‍යා දෘෂ්ටිය? කොහොමද අත්හැරපු හැටි?
සද්දෝ සද්ධාවන්ත වුණා, මුදුකාරකෝ මෘදු මනුස්සෙක් වුණා. එහෙනම් අපිට ධර්මයේ ලැබෙන ලැබෙන්න අර මේ මේ මොකද්ද මෝල් ගහ බැඳා වගේද, එහෙම නැත්නම් මෘදු වෙන්න ඕනේද? කාරුණික වෙන්න ඕන, මෘදු වෙන්න ඕන, අන්නයි කියන දේ අහන වෙන්න ඕන, සවන් දෙන කෙනෙක් වෙන්න ඕන, කලබල නැති කෙනෙක් වෙන්න ඕන. මේ ධර්මයෙන් ඕවා තමයි ලැබෙන්නේ. දරුවන්ට ධර්මයේ තිබ්බනම් දරුවන්ට ওই මෘදු කියන ගුණේම ඇතිනේ අම්මලාට දරුවෝ ඉක්මවන්න නේ. ඉතින් ඒ වට අම්මලා දරුවෝ බණ අහනවට කැමති නෑනේ. බණ පොතක් බැලුවොත් බයයි මහාන වෙයි කියලා. හරියට මේ බෝම්බ නිපදවනවා වගේ. බණ අහනකොට බයයි මේක මහාන වෙයිද දන්නේ නෑ කියලා. ඕනතරම් Facebook ගියද එන් ඒක ප්‍රශ්නයක් නෑ. කොල්ලෝ කෙල්ලෝ ඔය අද්දීපංකරේ රවුම් ගන්න ඔයව ප්‍රශ්නයක් නෑ. බණඩින් ගීතක් අහනකොට බයයි. මේ මතක තියාගන්න, අම්මා ගැන තාත්තා ගැන කැක්කුමක් තියෙන දරුවෝ හැදෙන්නේ ධර්මය අහන අයගෙන්. අම්මගේ තාත්තගේ හිත රිද්දවන්නේ නැත්තේ ධර්මය අහන දරුවෝ. අවසානයේදී ඔයාලව බලාගන්නේ ධර්මය අහන දරුවෝ. මේ ඇත්තටම ඔයාලගේ හිතත් එක කතා කළොත්, ඔයාලට පුතාලා දෙන්නේ කියනවා නම් එක්කෙනෙක් කොහෙවත් යන්නේ නැතුව හොඳට ඉගෙන ගන්නවා. තව එක ළමේ බණ අහනවා, ගෙදර වැඩ ටික කරනවා, කාරුණිකයි. ඇත්තටම අර අම්මට මාව අවසානයේ බලාගනී කියලා හිත ඇතුලෙන් හිතෙන්නේ කවුරු ගැනද? අර බණ අහන පින් කරන කාරුණික දරුවා ගැන. ඉගෙන ගන්න ළමයි කොහොමදත් පිටට යනවා. එක්කෝ පිටරට, එක්කෝ කොළඹ. අර ගමේ රඳින්නේ අර අහිංසකයා. පන්සල වෙනුවෙන් වැඩක් කරන්නේ අර අහිංසකයා. පුළුවන් නම් අහිංසක පුතෙක් හදන්න, අහිංසක දුවේ පින්පව් ගැන දන්න. උන් කොහොමදත් පින්වන්ත නිසා ඉගෙන ගන්නවා, රස්සාවල් ගන්නවා. පින්වන්ත දරුවෝ හිඟා කන්නේ. මුන් ඉගෙන ගත්තේ නැත්නම් හිඟා කයි කියලා හිතනවා නම් එහෙනම් පව්කාර දරුවෙක් වදලා නෑ. මුන් හිඟා කන්නේ බය වෙන්න එපා. ජීවත් වෙන ක්‍රමයක් හැදේ. ඉස්කෝලෙන් උගන්වනවා, ටියුෂන් වලින් උගන්වනවා, ගෙදර පින්පව් කියලා දෙන්න, හොඳ නරක කියලා දෙන්න, බණක් අහන්න යනකොට ගෙන්නගෙන යන්න, පොයට සිල් ගන්න ගෙන්නගෙන යන්න, කියපු බණපදයක් පුතාට කියලා දෙන්න, දුවට කියලා දෙන්න. එතකොට නම් ඔයාලා ගෙදර සතුට රඳී, නැත්තම් සතුට නෑ ගෙදර. සංගංච සක්කංච තදා උපට්ඨහි, හැමදාම සංඝයාට උපස්ථාන කළා සකසලා. ඊට පස්සේ සුලා උතෝච ආරෝගෝ භුත්වා සීරි සුඛී පබ්බජ්ජං උපාගමේ. අර උල උඩ හිටපු මනුස්සයා සනීප වුණාට පස්සේ මහණ වුණා. භික්ඛුංච ආගම්ම කප්පින කුත්තමං. ඊට පස්සේ අකප්පින තෙරුන් ළඟට එළ භික්ෂුවක් වුණා. ඊට පස්සේ උභෝපි සාමාන්‍ය ඵලානි අජ්ජගුං. ඒ දෙදෙනාම ශ්‍රමණ ඵල ලැබුවා. ඒතා දිසා සප්පුරිසානං සේවනා. බලන්න සත්පුරුෂයෝ සේවනයේ කලාට පස්සේ ලැබෙන දේවල්. මහප්පලා හෝති සතං විජානතං, මහත්ඵල වුණා. සූලා වුතු අග්ගපලං අපස්සයි, උල උඩ හිඳලා මහාන වෙච්ච කෙනා රහත් වුණා. කොහේ යන්නද හිටියේ? කොහේ යන්නද හිටියේ? අපාය යන්න හිටියේ. මේ වාගේ සංසාරේ බණ අහහ සාදු කියපු පින්බලෙන්, දන් දුන්න පින්බලෙන්, පින් කරපු පින්බලෙන් එදා පෞකාරයක් වුණාද උල උඩ ඉඳලා මැරෙන්න දුන්නේ නැහැ. දවස් 20ක් මැරෙන්න දුන්නේ නැත්තේ කවුද? දවස් 20ක් එයා උල උඩ මැරෙන්න දුන්නේ නැත්තේ කවුද? පින.
ඒකයි පින් කරන්න කිව්වේ. මට නම් පුදුමේ ඒක. පළවෙනි දවසේ මැරුණා, දෙවෙනි දවසේ මැරුණා නම් උල උඩ මැරෙන්න දුන්නේ නැහැ. සංසාරේ බණ අහපු පින, දන් දුන්න පින, විහෙර විහාරවල් කරපු පින, අම්මට තාත්තට කීකරු වුණ පින, මට නිවන් දකින්න ඕන කියලා පතපු පින, බුද්ධ කාලේ හොරෙක් හොරා අහුණා උල උඩ තිබ්බා, උඹට මැරෙන්න දෙන්නේ නැහැ. අනාගතේ උඹ කප්පින මහරහතන් වහන්සේගේ ගෝලෙක් වෙනවා. කර්මය තීරණය කරන පුදුම සහගතයි පින, පුදුම සහගතයි පින. ගෙවල් වල කරදර දුක්ඛං කරලෙදි මැරෙන්නේ නැතුව ඉන්න. අද මේ බණ ටික පවා ඇහුනේ එදා ඔයාලා මැරෙන්නේ හිතද්දි මැරුන්නේ නැති නිසා. මෙතන කී දෙනෙක් වහකණ්ඩ හිතලා ඇතිද? කී දෙනෙක් ගඟේ මුහුදේ පයින් හිතලා ඇතිද? හිස හැරුණා තේ යන්නේ හිතලා ඇතිද? එදා මැරෙන්නේ නැති නිසා අද බණ අහනවා. අද පින්පව් ගැන අහනවා. ජීවත් වෙන්න මැරෙන්න එපා. ජීවත් වෙන්න බණ ඇසීම පිණිස ජීවත් වෙන්න, පින් කිරීම පිණිස ජීවත් වෙන්න, අපායේ නොවැටීම පිණිස ජීවත් වෙන්න, සසර දුකින් නිදහස් වෙන්න අවසාන කාලේ පුළුවන් තරම් පින් එකතු කරගන්න. මේ අවසාන පින් ටිකයි කුඹුරක වී බැත ගොඩක් ගොඩ කරලා ඒ කුඹුර අතු ගන්නකොට අවසාන වී ගෙඩියත් එකතු කරලා ගන්නවා වගේ අපතේ යවන්න නැතුව ඉතුරු කරගන්න, එකතු කරගන්න. මැණික් එකතු කරනවා වගේ එකතු කරන්න. පින් මගහැරෙන්න දෙන්න එපා. මට ඒ වගේ හාමුදුරණමක් තමයි අපි මේ ඉන්දියා බෙදුමේ නායක හාමුදුරුවනේ. උන්වහන්සේ ලංකාව ඉදිරියෙන් හැම කොහේ හරි චෛත්‍යයක් දැනගත්තොත් උන්වහන්සේ බණකට දානෙට ගිහිල්ලා හම්බෙන පිරිකරේ කීයක් හරි යවනවා ඒ චෛත්‍යයට. උන්වහන්සේ දන්නේ නැහැ ඒ පන්සල කවුද කියලා. පින් එක හාමුදුරුවරු එහෙම පින් එකතු කරගන්නවා නම් ඔබ පින් එකතු කරගන්න. මේ බුද්ධ ශාසනය අවසාන කාලයයි. බුද්ධ කාලේ හොරු වෙලා ඉපදී අංගුලිමාල්ලා වගේ වෙලා ඉපදී පාඨාචාර්යලා වගේ ඉපදී, හැබැයි මේ පින රහත් නොවී මැරෙන්න දෙන්නේ නැහැ. රහතන් වහන්සේ එනකල් උළු උඩේ හරි තියාගන්නවා දවස් 20ක් පින. ඊට පස්සේ පලං කනිට්ටම් පණ අම්බ සක්කරෝ, කනිෂ්ඨ ඵලයේ ලැබු අම්බ සක්කර සෝතාපන්න ඵලයට පත්වලා. දැන් මට කියන්න අම්බ සක්කර රජුරවන්ට නිරේ පවු ටික දැන් විපාක දෙනවද? නෑ, ආයෙ නිරේට වැටෙන්නේ නෑ. තිරිසන් ලෝකෙ වැටෙන්නේ නෑ, ප්‍රේත ලෝකෙ වැටෙන්නේ නෑ. සෝවාන් වුණාට පස්සේ ආත්ම භව අටක් ඉපදෙන්නේ නෑ. විඳින්න තියෙන දුකක් ආත්ම භව හතෙන් ඉවරයි. මට ඔබ කියන්න, මට කියන්න පින්වතුනි, අමාරුම වැඩේ රහත් වෙන එකද සෝවන් වෙන එකද? උපමාවක් කියනවා බුදුරජාණන් වහන්සේ වදාලා. අතට දිය බිඳු හතක් අරගෙන වතුර බිඳු හතක් අතට අරන් වදාලා, අතේ තියෙන වතුර ටිකද වැඩි මුහුදේ තියෙන වතුර ටිකද කියලා. මුහුදේ මෙච්චරයි කියලාවත් කියන්න බෑ. මෙච්චර වතුර ටිකක් ඉතුරු වෙලා අතේ තියෙන මුළු මුහුදම හිඳුනො හිඳිච්ච වතුර ප්‍රමාණය ගැන හිතන්නවත් පුළුවන්ද? පින්වත් මහණෙනි, සෝවාන් වුණොත් ඉතුරු වෙන්නේ මෙච්චරයි දුක. මුහුදක් වගේ දුකක් නැති වෙනවා. එහෙනම් සෝවාන් වෙනවා කියන්නේ අමාරුම වැඩේ. තමන්ගේ සංසාර ප්‍රශ්නේ 99.9999999ක් විසදෙනවා සෝවාන් වුණාම.
සෝවාන් වීම පිණිස එයාට කාරණා හතරක් එකතු වෙන්න ඕන. ඒ තමයි සත්පුරුෂයෙක් මුණ ගැහෙන්න ඕන. දැන් මේ දෙන්නම මාර්ගඵල ලබන්න මුණ ගැහිච්ච සත්පුරුෂයා කවුද? ඈ? කප්පින මහරහතන් වහන්සේ. සත්පුරුෂයෙක් මුණ ගැහෙන්න ඕන. සද්ධර්මයේ ශ්‍රවණය වෙන්න ඕන. එතන මේ අතර සද්ධර්මයේ දුන්නේ කවුද? කප්පින මහරහතන් වහන්සේ. ඊළඟට යෝනිසෝ මනසිකාරී තියෙන්න ඕන. ඒ කියන දේ මනසින් පිළි අරගෙන එයාගේ කල්පනාවත් එක්ක එකතු වෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය. ධම්මානුදම් ප්‍රතිපදාව කියන්නේ මේ ප්‍රතිපදාවේ හැසිරෙන්න ඕන. මෙන්න මේකට කියනවා සෝතාපට්ටි අංග හතර කියලා. සත්පුරුෂ ඇසුර, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුදම් ප්‍රතිපදාව. තමන් සෝවාන් වෙන්න සුදුසෙක් නම් තමා තුළ වැඩෙනවා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම, ධර්මයේ ගැන පැහැදීම, රහතන් වහන්සේලා ගැන පැහැදීම. පන්සිල් පද වාය දෙනවා. මේ ලෝකේ කෙනෙක් සෝවාන් වුණාට පස්සේ ඒ සෝවාන් වෙච්ච කෙනාගේ සෝවාන් ඵලය ලෝකෙට පේන්න කරුණු හතරයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම සෙලවෙන්නේ නැහැ. ධර්මයේ ගැන පැහැදීම සෙලවෙන්නේ නැහැ. සංගය ගැන පැහැදීම සෙලවෙන්නේ නැහැ. කිසිම ආකාරයකින් පන්සිල් පද පහ කැඩෙන්නේ නැහැ. ඔච්චරයි. ඕකට කියන සෝතාපට්ටි අංග හතර කියලා. බුද්ධි අවිච්ඡ ප්‍රසාදේ, ධර්මී අවිච්ඡ ප්‍රසාදේ, සංගරත්න අවිච්ඡ ප්‍රසාදේ, පන්සිල් පද පහ කැඩෙන්නේ නැහැ. ආර්යකාන්ත සීලය. යම් කිසි කෙනෙක් එහෙනම් මේ රජුරවන්න මුලින්ම ඕක නේද දුන්නේ? සෝතාපන්න අංග හතර පුරුදු කරන්න කිව්වා. දැන් කියන්න දුවේ පුතේ පින්වතුනි, ඕක දැනගෙනද බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ? ධම්මං සරණං ගච්ඡාමි කිව්වේ? සංඝං සරණං ගච්ඡාමි කිව්වේ? ဒုတိယံපි තတိယံපි කිව්වේ? පාණාතිපාතා වීරමණී කියලා කිව්වේ? කප්පින මහරහතන් වහන්සේ අම්බසක්කර රජුරවන්ටත් උලේ හිටපු කෙනාටත් පමණ දුන්න අවවාදයක් නෙවෙයි. මගේ බුදුරජාණන් වහන්සේ ඔබ සියලු දෙනාටම ඔය අවවාදය දුන්නා. තෙරුවන් සරණ යෑමයි පංචශීලයයි. දුන්නද නැද්ද? උදේ හවස කියනවද නැද්ද? කිව්වට දන්නවද මේ සෝතාපන්න අංග හතර කියලා? ඒ නිසා රකින්නේ සතර අපායෙන් නිදහස් වෙන නිධානේ මුලින්ම දුන්නද නැද්ද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට? ඒක තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. දුවේ පුතේ පින්වතුනි, ඔයාලා ලොකු දෙයක් කරගත්තේ නැති වුණා කියලා හිතුවට ඔයාලට පුළුවන් වුණොත් මේ හදවතේ බුදුරජාණන් වහන්සේට ආදරය ගෞරවේ බුදුගුණ අහලා 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 ධර්මයේ ගැන ආදරය ගෞරවේ බණ අහලා අහලා සංඝ ගෞරවේ රහතන් වහන්සේලාගේ ගුණ අහලා අහලා හිත පහදින්න පුළුවන් නම් උඹලා අපායට බය වෙන්න එපා. බය වෙන්න එපා. යේකේචි බුද්ධං සරණං ගතාසේ නති ගමිස්සන්ති අපාය. බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම සරණ ගිය කෙනා අපාය යන්නේ නැහැ. ඒ ගින්දරින් පිච්චෙන්නේ නැහැ යා. පහය මානසන්දේයන් මේ අවුවේ පිච්චි පිච්චි මේ පොළොවත් එක්ක ඔට්ටු එවි මේ කරගැට අත්වල පතුරු ගැහිලා තියෙන අත් තියෙන මේ ඇඟ මනුෂ්‍ය ශරීරි අතහැරපු ගමන් දේවකාය පරිපූර්ණ ශාන්ති දෙවියෙක් රැස් විහිදෙන ඇඟෙන් රත්තරන් අතපය බුදුරජාණන් වහන්සේ සරණ ගිය නිසා, ධර්මයේ සරණ ගිය නිසා, සංඝරත්නයේ සරණ ගිය නිසා, පන්සිල් පද පහ රැකපු නිසා. පහයි කරන්න එපා කිව්වේ. ගොඩෝ දේවල් නෙමෙයි. පහක් කරන්න එපා කිව්වා. සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, වැරදි කාම සේවනය කරන්න එපා, බොරු කියන්න එපා, සුරාව ගන්න එපා. තියෙන විදිහකට දන් දීපල්ලා කිව්වා. පොඩි දෙයක් හරි එච්චරයි. එහෙනම් මේ නිරේ ගියේ මෙච්චර කෝටි සංඛ්‍යාත පිරිසක්.
ඕටික කරගන්න බැරුව. අපේ ආචිල සියල හතර මහා පාය උපන්නේ කීම තෙරුවන් සරණ යෑමත් පන්සිල් පද පාත්‍රයක ගන්න බැරිවීම. ඔන්න වෙච්ච දේ. හත්මුතු පරම්පරාවකින් එකෙක් දෙවියන් අතර ගිහිල්ලා නැහැ. කාගේ කාගේ පවුල් වල ගත්තට පස්සේ ඕනතරම් පෙරේතු ටික නම් ඉන්නවා ගෙවල් වල. මහ පොළොව බදාගෙන ගෙවල යක්කු ටික ගෙවල් වල ඉන්නවා. මේ පොළොවට ආසකලා රණ්ඩු වෙලා උණ්ඩ බැරි වුණා. බුදුන් සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝරත්නයේ සරණ යන්න. අර බලන අනුන්ගේ ගෑනුන්ට පෙරේතකම් කළා, මිනිහලා මරන්න ප්ලෑන් කළා, පව් කරගෙන හිටපු මේ අම්බසක්කර රජුරෝ එයත් සෝවාන් වුණානේ. මොකද සෝවාන් වීම පිණිස කරේ? තෙරුවන් සරණ යෑමයි, පන්සිල් පද පහ රැකීමයි, දන් දීමයි, නිතර බණ ඇසීමයි. අද කාලේ අපි කියමුකෝ, කාලේ පහර කෑමට හෝ ඉන්ද්‍රියම් මෝරලා නැති නිසා හෝ සෝවාන් වෙන්න බැරි වුණා කියලා. නමුත් ඔබ අද අවංකව බුදුන් සරණ ගියොත්, දහම් සරණ ගියොත්, සඟුන් සරණ ගියොත්, පන්සිල් පද පහරකින් පුරුදු වුණොත්, ඒකින් තමයි යම් දවසක ඔබ සතර අපායෙන් නිදහස් කරවන්නේ.